Welcome to EPAL channel. Knowledge tank version 15.0 pahalasweni installment ekka meke balana katti dannawa me tina informations ekena youtube eke ahana prashna walata miss wena deva avastha godak wedi ewata select karagatta prashna tikakin labena uttara thamai labenne ithin eken godak knowledge ekak wedi diunu karaganna pulan wei ithin me series eke videos 14ක් තියෙනවා මේ 15 වෙනි එක මේ 15ම බැලුවොත් ඔයාලට ලොකු knowledge එකක් ලබා ගන්න පුළුවන් වෙයි ඉදිරියටත් කරද්දි මේක ඉදිරියට ඉදිරියට යන තව knowledge එක ලබා ගන්න පුළුවන් වෙයි ඔයාට establish වෙන්න පුළුවන් විදියට මොකද unique ප්‍රශ්න නිසා අපිට අපි කියලා මෙයන් ප්‍රශ්නෙට ප්‍රශ්නවලට දිල්ෂාන් මලිත් අහලා තියෙනවා post office එකේ මම අලුතින් එකතු වෙන කෙනෙක් නම් මම කියන්නම් මෙතන මේ පෙන්වන්නේ දාලා තියෙන වීඩියෝ එක ඒ වීඩියෝ එකට ගිහිල්ලා ඔයාලා refer කරන්න පුළුවන් එතකොට ඒ ප්‍රශ්නෙට තව උත්තරත් ඒ ප්‍රශ්නේ ඒ වීඩියෝ එකෙන් තව knowledge එකක් ඔයාලට ගන්න පුළුවන් වෙයි right දිල්ෂා මලිත් අහලා තියෙනවා post office එකේ අය direct shipping කරනවා කියලා දන්නේ නැත් නැත්තම් අපේ රිලේෂන් කෙනෙක් යවනවා කියලා කියලාද කියන්නේ right post office එකට කොයි වෙලාවකවත් කියන්නේ නැහැ නේද ඔහා මේක business purpose එකට යවනවා කියලා එහෙම කියන්නේ නැහැ එපා වගේ රිලේෂන් කෙනෙක් ඒක අහන්නේ නැහැ හැබැයි අර ලොට් එක ගොඩක් යවනවා නම් තමයි අහන්නේ ඉතින් ඒක දවස් දෙක තුනකට කඩලා යවුවොත් ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒ අගුලන කියන්නේ සමහර ලාවට මම හැම වෙලෙම කියන්නේ post office කට්ටිය පොඩ්ඩක් කරු මේ ෆ්‍රෙන්ඩ්ෂිප් ෆ්‍රෙන්ඩ්ලි ආශ්‍රය කරන්න. එතකොට ඔක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ සහෝදරය අහලා තියෙන තිද්දියට යාගේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක වෙන්නේ නැති. ඉතින් යද්දී ඒගොල්ලන්ට බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කළා මේක කළ කරගන්න පුළුවන්. එතකොට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද කීප ඩිරෙක්ෂිපින් කරගෙන කරගෙන යනවා ඒගොල්ලෝ දැනගන්නවා රයිට් මේක යවන්නේ මේ මේ පුද්ගලයා යවන්නේ මෙහෙම මොකක් හරි දෙයක් නිසා තමයි බිස්නස් එකක් නිසා තමයි කියලා. ඉතින් පටන් ගන්න කෙනෙක් මුලින්ම ගිහිල්ලා කියන්න යන්න එපා. රයිට් මේක මගේ බිස්නස් එක මම මෙහෙම මෙහෙම කියලා කියන්න යන්න අවශ්‍ය නැහැ. ඔයක සිංකේ නෙක්ටරේ කාටරේ යවනවා කියලා මුලින්ම එක යවන්න. ඊට පස්සේ ග්‍රූප් අප් වෙද්දී ඔයාටම තේරෙයි රයිට් ඒගොල්ලන් එක්ක මට හොඳ රිලේෂන්ෂිප් එකක් තියාගත්තේ යුතුයි මේක ඉදිරියට කරන්න කියලා. මොකද එතන තමයි අපේ ඇක්සස් පොයින්ට් එක තියෙන්නේ. අපි එතන ඉන්න කට්ටියව හරියට අපි කලමනාකරණය කරගන්න ඕන අපිට මේක ඉදිරියට කරගෙන යන්න. රයිට්. හරි. ඊට පස්සේ අමාය සුභසිං අහලා තියෙන ප්‍රශ්නයක් ඒකත් ඒ වීඩියෝ එකෙන්මයි. රෙදි වලින් හදපු දෙයක් යවනවා නම් ඒත් බබල්ස් බෑග් ඕනේද? එක්සැම්පල් කියලා හෙයා බෑන්ඩ් එකක් වගේ. මම මේකේ මේ වීඩියෝ එකෙත් මෙන්ෂන් මේ ගොඩක් දිරට කියලා තියෙන බබල් ඒවා යවන්න කියලා මොකද පෝස්ට් ඔෆිස් එකෙන් ගොඩක් වෙලාවට මොන හරි අයිටම් එකකදී බබල් තියෙන එකක් තමයි කියන්නේ අරන් එන්න කියන එන්විලොප් එක මොකද ඒක සිකියු නිසා මොකද ඔයා යවන මොන බහණ්ඩේ වුණත් අපි ලංකාව ඇතුළත නෙමෙයිනේ පිටත යවන්නේ නිකන් පාර්සල් එක ඉරෙන්න පුළුවන් ඒ මේ තියෙන මටීරියල් එක හැබැයි බබල් එකක දැම්මොත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ගොඩක්ම සුරක්ෂිත විදියට යවන්න පුළුවන්. ඒක බබල් රැප් බෑග් එක ගාන වැඩුණා කියලා බොරු වෙන්න එපා. ඔයා කස්ටමර්ට හොඳ ඒ කියන්නේ හොඳ මේ එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕන ආගේ පැකේජින් එකේ වෙන විදියයි. ඒක හැම වෙලේම හිතන්නේ ඩිරෙක්ට් ෂිපින් කරද්ද අපි තනියෙන් කරනදී අපි ඩ්‍රොප් ෂිපින් කරද්දී වෙන කෙනෙක් යවන පාර්සල් තියෙනවා ගොඩාක් හොඳ ඒ කියන්නේ චයිනා වලින් යවනකොට. අන්න ඒ වලින් අයිඩියා එකක් ඒ ගැන අයිඩියාක් ගන්න පුළුවන්. AliExpress එකට ගිහිල්ලා customer reviews වලට ගිහිල්ලා ඕනම item එකක් ගත්තම reviews වල තියෙනවා customers ලා ගොඩක් වෙලාවට photos එහෙම දාලා තියෙනවා. ඒකර package ගැන ගොඩක් හොඳට හොඳ කියලා තියෙනවා. අන්න ඒ packages වල idea එකක් ගන්න. සමහර මේ reviews තියෙනවා ඒව එකින් එක පෙන්වලා තියෙනවා. Right review form දාලා තියෙනවා, මේක දාලා තියෙනවා, අරක දාලා තියෙනවා, bubble wrap කරලා තියෙනවා. ඒ කියන්නේ item එකට වඩා packaging ගැන ගොඩක් වර්ණනා කරලා තියෙනවා. අන්න ඒ වගේ ඒවලින් idea එකක් ගන්න මේ video එකනොත් ලොකු idea එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් මේ හොඳට establish වෙලා හදාගන්න යන්න. ඉතින් තව එක්ස්ට්‍රා දෙයක් කියන්නම් වීඩියෝ එකේ කියලා තියෙන දේකුත් ඔයාගේ නමින් ඔයාගේ ස්ටෝර් එකේ නමින් ඔයාට පුළුවන් නම් මොන හරි පැකේජින් එක හදලා එවන්න ඒක තවත් ප්‍රොෆෙෂනල් වෙයි. රයිට් තිසා ලක්පුර අහලා තියෙනවා ඉලෙක්ට්‍රොනික අයිටම්ස් කරන්න රෙකමන්ඩ් කරන්නේ නැද්ද? ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික අයිටම් කරන්න මම මේ වීඩියෝ එකේ කියේ මේ අපේ හැංගවුට් එකේ කියන්නේ ඇති මම හැම වෙලෙම කියන්නේ ඉලෙක්ට්‍රොනික අයිටම් කරන්න එපා කියලා. ඒ කියන්නේ පටන් ගන්න කෙනෙක්ට කොහොමඩත් කරන්න නරක දෙයක්. මොකද රිටර්න් රේට්ස් වැඩි වෙන්න පුළුවන්, ඉෂුස් වෙන්න පුළුවන්. කරගෙන යද්දිත් කියන්නේ එස්ටැබ්ලිෂ් වෙච්ච කෙනෙක්ට උනත් ඉලෙක්ට්‍රොනික අයිටම්ස් කියන එකට වඩා ගොඩාක් කැටගරීස් තියෙනවා. ට්‍රයි කරන්න ගොඩාක් තියෙනවා. කියන්නේ අපි නොහිතන කැටගරිස් තියෙනවා. ඉතින් ඒ ඉලෙක්ට්‍රොනික කියන දේ අපි දන්නවා. අපි ලංකාවේ ඉලෙක්ට්‍රොනික මහණ්ඩයක් ගන්නවා. ඒකට වගකීමක් අපි ඉල්ලනවා. වගකීම් සහතිකයක් ඉල්ලනවා. අපිට ඒ වගකීම් සහතිකේ පිටරට කෙනෙක්ට දෙන්න යනකොට ඩ්‍රොප් ෂිපින් කරද්දී අපිට ගැටලු මතුවෙන්න පුළුවන්. ඉතින් මේ ගැටලු निराකරණය කරගන්න අලුත් කෙනෙක්ට ගොඩාක්ම අපහසු වෙනවා. මොකද යා මේකේ පටන් ගන්න කෙනෙක් නිසා. කරගෙන යන එක්ස්පීරියන්ස් කෙනෙක්ට උනත් හැඩල් කරගන්න ටිකක් අපහසු වෙයි. මොකද ස්කෑමර්ස්ලා වැඩි ඉලෙක්ට්‍රොනික අයිටම්ස් වලට. මොකද ඒක වැලියු එකක් තියෙන එකක්. එයාට රිෆන්ඩ් එකක් ඕපන් කරන්න
සල්ලි අරගෙන යාට ඒක තියාගෙන හරි අර රීසෙල් කරන්න හරි පුළුවන් යාගේ රටේ. ඉතින් ඒක නිසා තමයි ඉලෙක්ට්‍රොනික කරන්න එපා කියන්නේ. ඉතින් ඒක නොකර මම එකයි කියන්නේ ගොඩක් දේවල් තියෙනවා. item to try කියලා වෙනම playlist එකක් තියෙනවා. අනිත් playlist එකේ තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික වලට වඩා කොච්චර අපිට safe විදියට කරගන්න පුළුවන් හොඳ profit එකකට යන්න පුළුවන් item. ඒක channel එකේ playlist එකේ ඇති එක පොඩක් බලන්න. සම්පත් බංජාර බීර notification එකක් වැදුනම මෙහෙම වෙනවද? ඒ item එක දැන් කරන්නේ නැහැ. වීරෝ අනිවාර්යයෙන්ම මේ මොනහරි දෙයකට අහු වුණාම ඔයාගේ තියෙන traffic එක ඒගොල්ලෝ down කරනවා. ඒ කියන්නේ පෙන්වන්නේ නැහැ. ඒක නිකන් අර restriction එකකදී අපි කියන්නේ දවස් 3ක් දවස් 4ක් දෙනවා අන්න ඒ වගේ. එතකොට ඒකෙදිත් කියනවා ඔයාගේ item එක hangල තියෙන. ඉතින් මේක කොච්චර කිව්වත් මාසයක් දෙකක් යනකම් ඔයාගේ ඒ තියෙන ට්‍රැෆික් එක හරියටම උඩට අප් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆ්ලැග් වෙනවා කියන්නේ අන්න ඒක තමයි. ඉතින් අපි වැරදි කරන නිසා තමයි ඒක වෙන්නේ. ඉතින් ඒ ෆ්ලැග් වුණාම ඔයාට ටිකක් අමහරුයි ඒ මාස දෙක තුන ඇදගෙන යන්න. ඉතින් ඔකට හැම වෙලේම තියෙන බෙහෙත තමයි මොකට තියෙන බෙහෙත තමයි ඕගොල්ලන්ට දැන් ඔළුවටම එනවා ඇති ඔක්ෂන්ස්. ඔක්ෂන් රන් කරගත්තොත් ඔය තියෙන සේල්ස් ඩ්‍රොප් එකට වඩා ඔයාට සර්වයිව් වෙන ට්‍රැෆික් එකක් ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් හිමීටි මීට අප් කරගන්න මොකද ඇතුලින් කස්ටමර් බේස් එකක් ඩෙවලොප් වෙන නිසා. ඉතින් මේක අහලා තියෙන ප්‍රශ්නට අනිවාර්යයෙන්ම ඒක විය හැකියි. කවිෂ්ක නදුන් ඔක්ෂන් එකක් දාලා තියෙන එකේ හෑන්ඩ්ලි ටයිම් එක වෙනස් කරන්න බෑ. එන් වෙන්න 4 days තියෙනවා. ඉතින් මේ සහෝදරයගේ එක ඉවර වෙලා තියෙනවා මම වීක් එක පස්සේ කරන්නේ. ඉතින් මම මේක ගත්තේ ගොඩක් වැදගත් වෙයි අලුත් කට්ටියට. ऑक्शन ने कहते बिट देखा कि नेबल वेला तीन है वाना वाट हैंडल वाट एडिट कराने बेरी मुनाद क्राइटेरियस गुड़ा तीन हो एक याने टाइटल एक वाट एडिट कराने बह इमेजेस विनास कराने बह ये तो कुछ टाइम फ्रेम में को विनास कराने बह ප්‍රයිස් එක ෆික්ස් ෆෝමැට් එක එකකුත් කරන්න බෑ මම ෆික්ස් ෆෝමැට් එක එතනට ගත්තෙ ඔෆර් එකක් යවලා තියෙද්දි මේ කියන දේවල් ටිකම වාට එඩිට් කරන්න බෑ මම පුළුවන් එකට වීඩියෝ එකක් කරන්න ඉදිරියට ඉතින් ඒක ටික එඩිට් කරන්න බෑ එන්ඩ් වෙනකම් ඒ කියන්නේ ඒකට ඔල්රෙඩි බිඩ් එකක් ඇවිල්ලා නම් කරන්න විදියක් නැහැ ඉතින් හොඳම දේ තමයි වාට ටයිම් එක ෆ්‍රේම් එක මේ දැන් මෙතන ශ්‍රී ලංකා කියලා දාලා තියෙන එකනේ ඉතින් හැම වෙලේම try කරන්න හරියාකාර බලන්න දැන් මේ අවස්ථාවේදී වඩ කරන්න පුළුවන් එකම දේ තමයි win කරන කියන්නේ මේක ඉවර වෙනකන් ඉඳලා කස්ටමර්ට message එකක් දාන්න මෙහෙම situation එකක් තියෙනවා මේක නිසා මට පොඩ්ඩක් handling time එක දික් කරගන්න අවශ්‍යයි කියලා නැත්තම් මුකුත්ම නොකිය මාක ship දෙන්න ship deal මේක නුවත් නැත්තම් ලංකාවේ කොරෝනා කිව්වොත් ඔයාලට තියෙන business එකක් නැති වෙන්න පුළුවන් මේක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න නැත්නම් මේ අපරාධේ අමාරුවෙන් ඉන බිස්නස් එක නැති වෙන්න පුළුවන් මේ ලංකාවෙන් ෂිප් කරනවා කියලා මේ තියෙන සිටුේෂන් එක නිසා රයිට් හරි ටිහාන් මාෂ් හැමොක් දාන්න එපා වීරෝ වැදුනා මට හිතු කියලා රයිට් මේක මා ප්‍රශ්නයකට වඩා මම අවේනස් එකක් දෙන්න ගත්තේ ඒ සහෝදරට වෙච්ච එකක් ඒකට රෙස්පෙක්ට් කරන්න ඕන යා කියලා එක යාට වෙලා තියෙන එක මේක මම හැමොක්ස් ගැන කතා කරන්න තියෙනවා මේ හැංගවුට් වීඩියෝ එකේ හැමොක් කියන්නේ අවුට්ඩෝ වල ගොඩක් යූස් කරන්න පුළුවන් දෙයක් ගොඩක් අට යූස් කරන දෙයක් මාත් සෙල් කරන දෙයක් එතකොට මේ සහෝදරට වෙලා ඇත්තේ බ්‍රෑන්ඩ් එකක් තියෙන එකක් දාන්න ඇති හැමොක් කියන වචනේට විරවදින්නේ නැහැ ඒ සම්බන්ධව අර බ්ලූටූත් කියන එක වගේම තමයි බ්ලූටූත් කියන පොඩි කන්ෆියුෂන් එකක් කළා ඒකටත් මම වීඩියෝ එකක් කරලා තිබ්බා ඉතින් හැමොක් කියන එක බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි හැමොක් තියෙන බ්‍රෑන්ඩ්ස් තියෙනවා අර මං කියලා තිබ්බ ෆ්‍රී සෝල්ජර් කියලා මගේ එක හැංගවුට් එක ෆ්‍රී සෝල්ජර් කියන එකේ ඒගොල්ලන්ගේ තියෙන හැමක් සේව සෙල් කරන්න පුළුවන් මමත් සෙල් කරනවා එතකොට තව මේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඉතින් ඒවලත් හැමක් කියන එක සෙල් කරනවා හැබැයි බ්‍රෑන්ඩ් එක පොඩ්ඩක් බලන්න මොකද්ද කියලා ඉතින් බ්‍රෑන්ඩ් එක වාට ලව් කරන්නේ නැති බ්‍රෑන්ඩ් එකක වා කරනව නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ මේ කම්ප්ලේන් කරනවා කම්ප්ලේන් කරාට පස්සේ ඔයාලට ඉතින් එතනින් එහාට කරගන්න බෑ මේ වීර මේ හැමොක් මේ හැමොක් කියන එක ඊට අමතරව ඔයාගේ හැමොක් එක ඒ කරන තව වේරියේෂන්ස් තියලා තියෙන ඩෙවලොප් වෙච්ච ට්‍රැෆික් එකට පොඩි ඉෆෙක්ට් එකක් විය හැකියි රයිට් බ්‍රීෆ් ෂෝස් දැනට ජෙනරල් ස්ටෝර් එකක් එකක් ඩිරෙක්ට් ෂිපින් කරන්නේ මට ටී ස්පයිසස් වලට වෙනම ස්ටෝර් එකක් හදාගන්න පුළුවන්ද අනිවාර්යයෙන්ම පුළුවන් ඒක හොඳයි මේ මේ වීඩියෝ එකේ කියලා තියෙන්නේ එකක් ස්ටෝර් එකේම අනිත් ස්ටෝර් එකට කොපි කරන්න එපා කියන එක ඉතින් ජෙනරල් ස්ටෝර් එක වා කරගෙන යන්න ඒක ඩිරෙක්ට් ෂිපින් කරන එක ප්‍රශ්න නැහැ ටී ස්පයිසස් වලට වාට වෙන එකක් හදාගන්න පුළුවන් හැබැයි මෙතන එකක් තියෙනවා ඩිරෙක්ට් ෂිපින් වලට කැමති කට්ටියක් ඔයාගේ හැදිලා ඉවරයි
මේ තියෙන ස්ටෝ එකට වා කියලා තියෙන විදිහට. ඉතින් එතන පොඩ්ඩක් ලංකාවේ අයිටම්ස් හොයාගෙන යන කට්ටියක් හැදිලා තිනව නම් ස්පයිසස් එතනට දැම්ම නම් හොඳයි කියලා මම හිතන්නේ. නැත්නම් වාට ස්පයිසස් වලට වෙනම ස්ටෝ එකක් හදාගෙන ආයි ට්‍රැෆික් එකක් ජෙනරේට් කරන්න වෙනවා. මේ ඔප්ෂන් දෙකම හොඳයි. වාට කොච්චර කාලයක් ඉවසගෙන ඉන්න පුළන්ද කියන එක මත තමයි තීරණය වෙන්නේ වෙනම ස්ටෝ එකක් වා හදනවද නැද්ද කියන එක. ඉතින් අතනින් ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. ගන්න බැරි කමක් නැහැ. මිහිරාණි පෙරේරා මගේ අයිටම් එකකට ඔෆර් එකක් ඇවිල්ලා තියෙනවා. මම අයිටම් එක ලිස්ට් කළේ ෂිපින් කෝස්ට් එකක් එක්ක. ඔෆර් එක මම ඇක්සෙප්ට් කළොත් ෂිපින් කෝස්ට් එක එයා ගෙවන්නේ නැද්ද? ගෙවනව නේද? සෝරි. අනිවාර්යයෙන්ම ඔයා දාලා තියෙනවා නම් ෆික්ස් ෆෝමැට් එකේ අයිටම් එකක් හරි අපි හිතමු ඔක්ෂන් හරි ඔයා දාලා තියෙන අයිටම් එකේ ඩොලර් 20යි. එයා හැබැයි ෂිපින් කෝස්ට් එකක් තියෙනවා ඩොලර් 5ක. එයා එවනම ඔයාට ඩොලර් 18ක ඔෆර් එකක්. ඒක ඔයාට ප්‍රශ්නයක් නැහැ. වායික ඇක්සෙප්ට් කරමු. ෂිපින් කෝස්ට් එක අනිවාර්යයෙන්ම කස්ටමර් ගෙවන්න ඕන. ෂිපින් කෝස්ට් එක නැතුව එයාට ඒක ගන්න බෑ. මොකද වා ඒක ඔල්රෙඩි ලිස්ට් කරලා තියෙන නිසා. මේ ලිස්ටඩ් කරලා තියෙන නිසා ඉතින් කස්ටමර් ප්‍රශ්නයක් එවුවත් කියන්න මේක දාලා තියෙන විදියට තමයි අපිට දෙන්න පුළුවන් ඉන්නේ. ෂිපින් කෝස්ට් එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එතකොට යා සමහරවිට කවර් එකක් එවනකොට ලියයි. ෂිපින් කෝස්ට් එක නැතුව මට දෙන්න පුළුවන්ද? වා කෙලින්ම කියනවට පාඩු නම් දෙන්න බෑ කියලා. ෂිපින් කෝස්ට් එකක් දාලා තින්න අපිට අවශ්‍ය නිසානේ කෝස්ට් එකක් කවර් කරගන්න. ඉතින් ඒක නිසා මොනම අවස්ථාවකවත් කියන්න යන්න එපා. මේක මේ ඉග්නෝ කරලා අපිට දෙන්න පුළුවන් කියලා. ඔයා පාඩු විඳ ගන්න එපා. ඔයා හරියාකාර කරන්න. මොකද ඔෆර් එකක් දෙන්නේ කස්ටමර් කෙනෙක්. ඒකට ඇත්තටම කැමති නිසා ඒකට හොඳ ඔෆර් එකක් එයා ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතන නිසා. රයිට් හිතනවා මේ 15th knowledge tank වීඩියෝ එකෙන් ආයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ආයිඩියා එකකට වඩා ගොඩක් knowledge එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මේ කියලා තියෙන දේ හරියටම හරි. The more you ask the more you learn. ඔයාගේ ඔයාට විචාරක ආවේනික ප්‍රශ්න තව ගොඩාක් හටියට ඒක මේ වැදගත් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ල මුහුණ දීලා නැති ප්‍රශ්න ටික මෙතනින් දැනගන්න පුළුවන්. ඉතින් මේ මම එක පටන් ගත්ත මේකේ වීඩියෝස් 15ක තියෙන ප්‍රශ්න ටික එකකට ගොනු කරලා ගත්තොත් ඒක පොතකට නිකන් ලිව්වොත් ඔයාට පටන් ගද්දි ලොකු නොලෙජ් එකක් ලැබෙයි. ඔයාට මේ දේ ගොඩක් කියන්නේ ඔයාට එක්ස්පීරියන්ස් එකක් කියනවා. හා මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්න මුහුණ දෙනකොට ඔයා මේක උත්තර දැනගෙන ඉවරයි. ඉතින් අන්න ඒ තියෙන වාසිය මේ තියෙන සීරීස් එකෙන් ගන්න ගොඩක් ලොකු දැනුම ඔයාට ෂෙයා කරගන්න පුළුවන්. ඔයා ඒ දැනගෙන මේක පටන් ගන්න කලින්ම තියෙන දැනුමෙන් ඔයාට පුළුවන් තව ගොඩක් දුරට මේකෙන් ඉදිරියට යන්න. ඒ වගේම මතක ඇතුව කවුරු හරි මගේ ඊපල් හබ් ගෲප් එකේ විතරක් නෙමෙයි තව ගොඩාක් ගෲප් තියෙනවා. තව අපි වාචිකව කතා කරන අපේ යාළුවෝ ඉන්නව කරන. ඉතින් ඒගොල්ලන්ට උනත් ඔයාගේ තියෙන දැනුමෙන් ඒගොල්ලන්ටත් උදව් කරන්න. ඒ හැමදේම අපි ලංකාවේ ඉන්න ප්‍රොෆෙෂන් විදිහට අපි ඉදිරියට හොඳ drop shipping community එකක්, eBay seller community එකක්, eBay member community එකක් අපි build කරන්න තමයි try කරන්න ඕන. ඒක කරන්නත් අපිට හැකි වෙයි. ඒක ගැටවන්න නැතුව. right බොහොම ස්තුතියි නා විශ්වාස කරලා බැලුවට. තව එකකින් අපි ගමු knowledge chance 16 එක ධම්බියමු. එහෙනම් good luck. think wisely, don't work hard, work smart, happy selling. please subscribe my channel. මගේ sister channel එක තියෙනවා ePal Hub. ඒක english language එක subscribe කරන්න. යක්ෂකයා channel එක තියෙනවා personally groom වෙනවනම් ඒ පිළිබඳව description එකේ තියෙනවා ඔක්කොම links ටික. ePal Hub FB group එක තියෙනවා, ePal page එක තියෙනවා. මේ හැම දිනෙම හැම තැනින්ම එකතු වෙලා හැම තැනින්ම ගන්න තියෙන පෝෂණය අරගෙන ඔය වැඩෙන්න ලංකාවට ඩොලර්ස් අරන් එන්න. එහෙනම් thank you all the very best. big model of sri lanka. happy selling.